අවුරුදු සමයේ ගිනිකෙලිහාර රතිඥා නිෂ්පාදන සඳහා හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. මෙවර සිංහල දෙමළ අලුත් අවුරුදු සමය ආරම්භ වීමත් සමග ගිනිකෙලි කර්මාන්තය ආශ්‍රිත තත්වය කෙබඳුද? මේ අවධානය ඒ පිළිබඳවයි. සිංහල අලුත් අවුරුදු උදාව වර්ණවත් කරමින් ලুকু කුඩා සෑම අයෙක්ම ගිනිකෙලි සහ රතිඥා දැල්වීමට දක්වන්නේ විශාල කැමැත්තක්. ඒ හේතුව නිසාම උත්සව සමය ආරම්භ වීමත් සමග ගිනිකෙලි නිෂ්පාදන සඳහා පවතින ඉල්ලුමද විශාල වශයෙන් ඉහළ යනවා. මේකමුව කිඹුලපිටිය ප්‍රදේශයේ බහුතරයක් ජනතාව ගිනිකෙලි කර්මාන්තයේ නියැලී සිටිනවා. ප්‍රදේශයේ කර්මාන්තයේ නියුතු කර්මාන්තකරුවන් පවසන්නේ පසුගිය කාලවලට සාපේක්ෂව මෙවර ගිනිකෙලි නිෂ්පාදන සඳහා ඇති ඉල්ලුම ඉහළ ගොස් ඇති බවයි. කර්මාන්තකරුවන් පවසන්නේ මෙවර අති විශාල ඉල්ලුමක් පැවතීමත් එවැනි තත්ත්වයක් බලාපොරොත්තු නොවීමත් හමුවේ ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා දීමට නොහැකි වූ බවයි. ගිනිකෙලි කර්මාන්තකරුවන් පවසන්නේ ගිනිකෙලි සහ රතිඥා නිෂ්පාදනයට යොදා ගන්නා පුපුරණ ද්‍රව්‍ය සහ අනිකුත් අමුද්‍රව්‍යවල මිල ඉහළ යාම මීට හේතු වී ඇති බවයි. එමෙන්ම ගිනිකෙලි නිෂ්පාදන තොගමිලට රැගෙන ගොස් අධික මිල ගණන් යටතේ පාරිභෝගිකයන්ට අලෙවි නොකරන මෙන් කර්මාන්තකරුවන් වෙළඳසැල් හිමියන්ගෙන් ඉල්ලා සිටිනවා. මෙදාපාර සිංහල අලුත් අවුරුදු උත්සවය සමය වෙනුවෙන් ලොකු ඉල්ලුමක් තියෙනවා රතිඥා සහ ගිනිකෙලි වලට. දැන් අපේ ව්‍යාපාරිකයින් මේ වෙද්දි මුළු දිවයින පුරාම අපගේ නිමි බාණ්ඩ බෙදා හරින්න තමයි පවතින්නේ මේ වෙද්දි. පසුගිය වර්ෂයට සාපේක්ෂව මේ වර්ෂයේ ලොකු ඉල්ලුමක් මේ වෙද්දි ඇති වෙලා තියෙනවා. මොකද කොවිඩ් වසංගතය පාස්කු ප්‍රහාරයෙන් පස්සේ මං හිතන්නේ හොඳටම සමරන සිංහල අවුරුද්ද මේක තමයි අපිට දැනෙන ආකාරයට මේ වෙද්දි අපගේ ගම තුල නිමි භාණ්ඩවල මිල යම්කිසි පහත වැටීමක් සිද්ධ වෙලා තියෙනවා. ඒත් ඒකේ වාසිය පාරිභෝගිකයාට මේ අවස්ථාවේදී යන්නේ නැහැ. ගිය නත්තලට ගිය සිංහල අවුරුද්දට අපගේ කිමිකල් එක්ක තිබිච්ච මිල ගණන් ඉහළ යාමත් සමග අපගේ මිල ගණන් ද ඉහළ ගියා. ඒට සාපේක්ෂව මේ අවුරුද්දේ වෙද්දි සමහර භාණ්ඩවල මිල යම්කිසි මට්ටමකින් පහළ බැහැලා තියෙනවා. ඉතින් ඒකේ වාසිය මේ අවස්ථාවේදී මම හිතන්නේ කඩ හිමියන්ට තමයි මේ අවුරුද්ද යන්නේ. අපි බලාපොරොත්තු मिनसुट सहन दी गल